डिसेंबर मासे ओबट मातक ऐति हर्रियटम क्यों दिदास दोलहाई दोलहाई विसि एक्वन दिनेय मायन कैलेंडरेट आनुव लोक विनाशे सिदुवन बावट लोव पुरा महा आंदोलनयक ऐति वो दावसा समहारु एदिन लोक विनाशे सिदुवन बावत तवत अय एसे नोवन बावत केमे विशाल वाग संग्रामयक ऐति करगत बाव ओबट मातक ऐति मायावरुन्गे कैलेंडरे पिलिबंद कथिकाव 2013 වසර ආරම්භයත් සමග ක්‍රමයෙන් සමාජය නිවත් වුණා. නමුත් ලෝකයේ කිසිදු පරේෂකයෙකුට විසඳාගත නොහැකි වූ මායන් ශිෂ්ටාචාරයේ අභිරහසින්ම මම ඔබව ආමන්ත්‍රණය කරන්නට සූදානම්. නිවැරදිව විසඳ ගන්න බැරි වුණු නිසා පරේෂකයෝ සමාජයෙන් ඒ අදහස යටපත් කළා. ඒ නිසාම මායාවරු කියන්න උත්සාහ ගත්තේ මොකද්ද කියන එක අදටත් සමාජයට අභිරහසක්. ඒ අභිරහසේ සමහර කොටස් සංගවලා ඔබ දැන සිටියේ යුතුය කොටස පමණක් හෙලි කරන්න මම කැමතියි. රාවණා. ඒ සටහන් කොට තිබෙන කරුණ වන්නේ 2012 දෙසැම්බර් මාස 21 වන දිනේ මායන් ශිෂ්ටාචාරයේ එක් පරිච්ඡේදයක් ලෝකයෙන් විනාශ වී යන බවයි. ඒ අනෙක් කරුණ මායාවරුන්ගේ නව පරිච්ඡේදයක් ආරම්භන බවයි 2012 වසරේ දෙසැම්බර් මාසයේ ආරම්භයත් සමග මෙරට ස්ථාන ගණනාවකට රතු වැසි ඇදහැරුණු බව ඔබට මතක ඇති ගුවන් විදුලි රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති විකාශනයන් ලෙසිනොත් උණුසුම් පුවත් ලෙසිනොත් ඒ පිළිබඳ වාර්තා වුණා රතු වැසි ලෙස මෙය හැඳින්නුවත් ලෝකය පුරාම මෙය හැඳින්නුවේ ලේ වැසි කියා බව අමතක කරන්න එපා. රාවණා. මේ රුධිරය අහස් දිය සමග මුසුව පෘථිවි තලයේ සිපගත්තේ ඇයි? මායාවරුන්ගේ ශිෂ්ටාචාරය යලි මිහි පිටට සංක්‍රමණය වන බවට රහසයි මෙහි ඇතුළත් වූයේ. සුපිරි බුද්ධිමතුන් හෙවත් මුල් හෙළයින් යලි මිහි තලයට පැමිණීම අත ළඟ බව මම ඔබට කියන්න කැමතියි. සිරුන් යනු හෙලින්ද ඔබට මේ ප්‍රශ්නේ පැනනගින බව මට සහතිකයි. එයට දිය හැකි කෙටිම පිළිතුර ඔව්. ඔබට වසර දහස් ගණනක මතකාවර්ජනයක් කළ නොහැකි වූාට ගැටලුවක් නැහැ. නමුත් ත්‍රී සිංහලයේ බෙදීම ඔබට මතකද? රාජ්‍ය පාලනයේ පහසුවට රට කොටස් තුනකට බෙදා තිබු අය රුහුණු පීටි माया ඒ විතරක් නෙවෙයි සිද්ධාර්ථ කුමරුගේ මවගේ නමත් මායා දේවිය ගෞරවයේ පිණස මහා මායායයි හඳුන්වනවා රාවණා මහරජුගේ මාමණ්ඩියගේ නමත් මාය මාය දානව එතුමත් මායන් ශිෂ්ටාචාරයට අයත් මායා රත්න මායා දුන්නේ ආදී නම් පවා මෙරට අදටත් දැකගත හැකි එසේනම් පෙරසේම මායාවරුන්ගේ උපත මේ මාතෘ භූමියේදීම සිදුවේද වැසි සමග පෘථුවියට පැමිණි මායාවරුන්ගේ සුපිරි බුද්ධිමතුන් තවත් වසර 9කින් කුඩා ලදරුවන් ලෙසින් මව් කුසින් බිහිව දෙනෙත් හරින පළමු දිනේදී මහ පොළවේ විශාල කැළඹීමක් ඇතිවන බවයි සත්‍ය. රාවණා. මහා දහරානිපාත වර්ෂා සුලි සුලං ඇති වේවි. කඳු කඩා වැටේවි. රෝස ගස් ඇද වැටි. මහ පොළොව මත අවසන් සුසුම් නෙලාවි. ආධ්‍යාත්මික මිනිසුන් ඉතිරි කරමින් අධර්මිෂ්ඨයින් විනාශ වේවි. අනතුරුව නැගෙන සූර්යාලෝකයේ සමග නව ශිෂ්ටාචාරයක ඇරඹුම සිදු වේවි. පොළොව මදින් මද සැලේ කඳු මුදුන් කැඩී බිඳී වැටේ ගස් ඇද වැටේ විශාල කිඹුලන් වැනි වූ මේකයෝ ගැජුම් දෙති ඇතැම් මේගයක් ලේ බිඳු වලින් මිශ්‍ර වූ මහා වර්ෂාවස්වයි රක්ත වර්ණ වූ සන්ධ්‍යා කාලය අතිශයින් දූරදර්ශීය ඔබ කුමන මට්ටමක කෙනෙකුවත් කුමන තනතුරක් දරුවත්
එදිනට ඔබට පිටවන්නේ ආධ්‍යාත්මික පෝෂණයේහි ප්‍රමාණය පමණමයි. මම මේ ඔබට කිව්වේ අපි ඉතිහාසය දැනගෙන සිටීමේ වැදගත්කම. ඒ කියන්නේ අපේ අතීතය තුල තමයි අපේ වර්තමානයේ ශක්තිමත් වෙන්නේ. වර්තමානයේ තුල තමයි අනාගතය තියෙන්නේ. ඉතින් මේ මොකවත් දන්නේ නැත්නම් අපිට ඒක හිතසුව පිණිස හේතු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පින්වත්නි ඒ මේ මාතෘ භූමිය බුද්ධ ශාසනයේ උදෙසාම බුදුරජාණන් වහන්සේ වෙන් කරපු එකක්. මොකද්ද වාසනාවකට අපට මේ සිංහල වෙලා බෞද්ධ වෙලා මේ රටේ උපදින්න ලැබුණා. ඒක හොඳට තේරෙන්නේ අපේ ඉතිහාසය අපි බලද්දී.